මේ ළමයින්ගෙන් මාර කරදරයක් තියෙන. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මේ දැන් වීඩියෝස් නොදා හිටියොත් මේ දවස් තුනම අපේ වීඩියෝස් බලන අය මොකක් හරි ඉදයිලු, හොයයිලු. මං කිව්වා එහෙනම් රයිට්. එහෙනම් පොඩි කැලලක් ගහලා කට්ටියට පණිවිඩය කියමු. අපි නිවාඩු දැම්මා. අපි අද උදේ පත්තරේ කරලා වැඩ ඉවර කෙරුවා. එතකොට අපිත් එක වැඩ කරන ළමයි තින් ඡන්දේ දාන්න යන්නුන්. ඒ ඔක්කොම ඉඳන් අද 19 හිට 20 21 දවස් තුනම අපි නිවාඩු ඇත්තටම. නිවාඩු කියලා කියන්නේ හදිසියක් වුණොත් මේ වගේ පොඩි කැලලක් කොහෙරි හිටගෙන ඒ ආරෙන්න මේ හරි මහන්සි ඇත්තටම. සෑහෙන කියන්නේ මන් දන්නේ මේ තරම් වෙහසක් දැනෙලා නැහැ කවදාක්වත්. මොකද අපි ඊයේ වීඩියෝස් 6ක් දැම්මා. ඇත්තටම කිව්වොත් මගේ වම නෙමෙයි, තවත් ඒවත් එක්ක. ඉතින් මේව කරලා කරලා හැමෝටම මහන්සි, හැමෝම විවේකයක් ගන්න ඕනේ. ඒක නිසා එමනම් ඔබට මේ පණවිඩේ කියන්න ඕනේ මේ දවස් තුනේ පොඩ්ඩක් අපි එහෙම හොයන්න එපා. අපි channel සුනේම මේක දානවා, නැත්නම් හොයනවා, calls දෙනවා, මොකද උනේ කියලා අහනවා හැමෝම. ඒවනේ අනිත් එක තමයි කියන්න ඕනේ දේ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. එහෙමත් ඒවා මේ දවස් දෙකේ යන්න පුළුවන්. 21 වෙනිදා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඡන්දෙනේ. අදත් දැන් දවස ගෙවුණා, මම හිතන්නේ මොනවාරි යයි ප්‍රචාර එක එක ඒවා. ඉතින් ඒවට රැවටෙන්න එපා, අහුවෙන්න එපා. මොනවාරි අපිට විරුද්ධව, ඒ කියන්නේ තාම නරක විදිහේ වැඩක් යනවයි කියලා නිකන් ආරංචියක් ලැබිලා තියෙනවා. එහෙම එකක් කරොත් අපි ඒකට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා මේ අනිවාර්යෙන්. මොකද ඒක කරන්න එපා. මොකද මේ දේශපාලනය කියලා කියන්නේ අපේ එකම දේ නෙමෙයි. නමුත් මේ රට වෙනුවෙන් අපි යම් කිසි විදියක දෙයක් කළා. අපි දේශපාලනේ කරේ ඉල්ලගෙනත් නැහැ. ඒකින්ද අපේ කරේ කවුරුත් එල්ලෙන්නත් එපා. කොහොම කරගෙන යන්නේ ඉතින්? ජය පරාජය කාටත් උරුමයි. එහෙම තමයි. ඒවා විඳගන්න, දැනගන්න. එහෙමනම් ආපහු අපි 22 වෙනිදා හමු වෙමු. නැත්නම් ඔබේ යුතුයකම ඉටු කරන්න 21 වෙනිදා ගිහිල්ලා ඒක කොහොමද කින්ද මන්ද කියනේම අපි කියන්නේ නැහැ. මොකද මේ වෙලාව නිහඬ කාලය. ඒක නිසා 22 වෙනිදා හම් වෙලා තොරතුරු කතා කරමු. මං හිතනවා සුබ පණවිඩයක් අනිවාර්යයි. බොහොම ස්තුතියි නා. බොරු ප්‍රචාර වලට අහු වෙන්න එපා. ඒවට අහු වෙන්න එපා. ඒ වගේම තමයි ඒවා ප්‍රසිද්ධ කරන අයද කියන්න තියෙන්නේ. මම අපිට අමතකේනවා කියන්නේ මේ පරිසමේ. මොකද අනිවාර්යයෙන්ම නීතිය ඉස්සරහට ගෙනියනවාමයි. කියන්නේ අපිට ආරංචි වෙලා තියෙන එක හදපු වීඩියෝස් අරවා මේවා යන්න නියමිතයි කියලා අද හෙට වගේ ඒවා. ඉතින් ඒකයි.